ඊසානදික මෝසම් කාලගුණ තත්ත්වය මේ වෙනුවට දින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. එය නොවැම්බර් 27 වනදා වෙනුවට මුලවෙනින්ම ස්ථාපිත වෙන තුරු අපේක්ෂා කරනවා. එම නිසා දෙවෙනි පුරා විශේෂයෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැස්සත්වයේ තව උසාවියක් වැඩිවීමක් හෙට දින සිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එනෝ දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටිං විට වැසියෝ ගිගුරුම් සහිත වැසිය ඇති වෙන අතර සෙසු ප්‍රදේශවල තනින් තන පස්වරුකින් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සබරගමුව බස්නාහිර මධ්‍යම නැගෙනහිර ප්‍රදේශවල තුරු උතුරු මැද ඩකුණු සහ වායව පළාත්වල සුළඟේ වේගයේ විටින් විට පැරිකිලමට 40 50 අතර අගයන් දක්වා වැඩි වෙන්න පුළුවන්.